साधु 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 सुविशुद्धशीलेषु सिन्धूपमस्समाधिधम्मेषु पठवीसमस्स नमामि शिरसा श्रीगौतमस्स पिरीसिदुशीलकान्दसमुदुरसेमा निशालसमाधियमिहिकतसेमा अनन्तज्ञानयअहसंसेमा सिरिपाभियसपिनिपावेवा मोहन्धकारेषु सूर्योपमस्स संसारसोतेषु सेतुपमस्स दोसप्पवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्माम तस्स मोहन्धुरसिन्दलन लाहिरुसेमा ससर दियंब मेद पहुराकुंसेमा केलेस किलुटुहल वैस्साकुंसेमा सद हम रुवनत पिनिपावेवा पटिपत्ति सारेषु सम्माठितस्स उजुभूतमंगेषु यानागतस्स कुशलेषु धम्मेषु केतुपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत् सर्वै सुवन्दक्सेमा दम रस दनवाई मिहिरक्सेमा पिन गंग गलना निम्नय सेमा महासंगरुवनत पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ये मातरं वा पितरं वा मच्चो धम्मेन पोषति इदेवनं प्रशंसन्ति पेच्च संगे प्रमोदतीति श्रद्धावंत पिन्वतुनि तुन लोकयाक अनंत गुण सुवंदिन सनहालो शांतिनायक बुदुरजानन वहांसेगे सिरिमुव मडलिन देशना कुटवदाल मिहिरी बनपदयाक असन्नट ओब सूदानम वेन्ने बुदुरजानन वहांसेगे गुणय अनंतय अप्रमाणय अनंत गुणेन युतु බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි කෙනෙකුගේ හදවත තුළ චිත්තෝත්පාද මාත්‍රයක් ඇති වෙනවා නම් ඒ සිතේ පැහැදීම ඒ පුද්ගලයාට ලෞතුරා ශාන්තිය කෙලවර කොට සෑම සැනසීමක්ම ලබන්නට ඒකාන්තයෙන්ම හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට ධර්මයේ සුවය මතු කරලා දුන්නේ ගුණ ධර්මවල සුවදායක බව තෝරා පහදා දුන්නේ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ ලෝකයට ප්‍රඥාව නම් වූ ලාහිරු මඩල උදා වුනේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි ලෝ සතුන්ට රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ පටලයෙන් අත මිදීමේ අවස්ථාව හිමි වුනේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ නිසාමයි සතර අපා දොර පිහි දොරක් බවට පත් කිරීමේ අවස්ථාව ශ්‍රාවකයන්ට ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නිසාමයි ලෝ සතුන් මෙලොවින් පරලොවට යන දාට සුගතියේ උපදීමේ අවස්ථාව හිමි කරගත්තේ. බුදුරජාණන් වහන්සේ හින්දම පමණයි මේ ලෝකයට පහළ වූ ජීවත් වන මිනිසුන්ගේ, දෙවියන්ගේ, සකල විද සත්වයන්ගේ පරම ශාන්තිය හෙවත් අමා නිවන නම් වූ ඒ උත්තම ශාන්තිය ලෝ සතුන්ට ලැබෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ අසීමිත කරුණාව, අසීමිත අනුකම්පාව, අසීමිත දයාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකෙ වෙන කෙනෙකුට ඉෂ්ට කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ හා සම වූ කරුණාවක්, බුදුරජාණන් වහන්සේ හා සම වූ අනුකම්පාවක්, මෛත්‍රියක්, දයාවක් ලෝකයේ වෙන කිසිවෙකුගෙන් ලැබෙන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ සෑම ගුණයකින්ම අසම සමභාවය, අසම සමබව ලෝකයේ දෙවියන් සහිත හැම දෙනා විසින්ම පිළිගනු ලැබුවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අසමෝ, අසම සමෝ කියන ඒ ගුණනාමයන්ගෙන් හඳුන්වනු ලබන්නේ. ලෝකයේ සිටින පිදිය යුත්තන් අතර, වැදිය යුත්තන් අතර අග්‍රම කෙනා බවට පත් වූ නිසා බුදුරජාණන් වහන්සේ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය කියන උතුම් නම් වලින් හඳුන්වනවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන් පිළිගන්නා, සිව්පසය පිළිගන්නා, පූජෝපහාර පිළිගන්නා, ආමිස ප්‍රතිපත්ති පූජා පිළිගන්නා ආයතර අග්‍රම කෙනා වන නිසා භාග්‍යවතුන් වහන්සේ අග්ග දක්ඛිනෙය කියන ශ්‍රී නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුඤ්ඤක්හෙත්තං ලෝකස්ස, තුන් ලෝකේට අනුත්තර පින්කෙතයි කියලා දේශනා කරනවා. තුන් ලෝකයට අනුත්තර වූ පින්කෙත, තුන් ලෝකයට අසහාය වූ පුණ්‍යක්ෂේත්‍රය බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන පමණ කළ නොහැකි කරුණාව, පමණ කළ නොහැකි අනුකම්පාව, පමණ කළ නොහැකි දයාව, පමණ කළ නොහැකි මහා මෛත්‍රිය ඉදිරියේ අපමණ ලෝ සතුන් සදහතම ශාන්ත ජීවිත ඇති අය බවට පත් වුණා. බොහෝ දෙනෙක් සියලු දුක්ගින් නිවා දමලා සංසාර දුකින් අත මිදී සදාතන ශාන්තිය වෙත ගමන් කළා. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ඒ අපමණ රැකවරණය, අපමණ පිහිට පිළිසරණ ලබාගෙන සුවපත් වූ අපමණ ලෝ සතුන් මේ ඉතිහාසයේ බොහෝ මිනිසුන්ට, දෙවියන්ට ඒ උතුම් ධර්මදායාදය ලබා දුන්නා. ඒ ඔවුන්ගේ ධර්මදායාදය පරපුරෙන් පරපුරට උරුම වෙලා අද ඔබ මා ජීවත් වන මේ ලෝකයේ අපටත් ඒ උදාර බුදු බණ පදයක් ඇසීමේ වාසනාව හිමි වුණා. අද වගේ දවසක ඔබට ඇහෙන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි බණ පදයක්. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මව්පිය වරුන්ගේ ගුණධර්ම වලින් යම් කොටසක් ප්‍රකාශ කරමින් අම්මා තාත්තගේ ගුණය ගැන, දරුවන් අම්මා තාත්තා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය ගැන කරුණු ටිකක් දේශනා කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පින්වත් යසස් ජයරත්න මැතිතුමා බොහොම කාලයකට කලින් අපට ආරාධනා කළා. අද මේ උතුම් ධර්ම දේශනාවේදී ටික වෙලාවක් මව්පියවරුන් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු කිහිපයක්
දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ මව්පියෝ කියන්නේ කාටද? දරුවන් ලබන දරු සම්පත් ලබන අයට, දරු සම්පත් ලැබූ අඹ දරුවන්ට අම්මා තාත්තා නැත්නම් මව්පියෝ කියලා කියනවා. ඒ මව්පියන්ට දරුවන් සිටිනවාය කියන එක ඉමහත් සතුටක්, ඒ වගේම ලොකු සැපතක්. පුත්තාවත්තු මනුස්සානම් කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අම්මා තාත්තට දරුවන් සිටිනවා කියන්නේ මහා සම්පතක්. ඒ වුණත් යම් දරුවෙක් නොමනාව හැසිරෙනවා නම්, වැරදි ප්‍රතිපදාවේ හැසිරෙනවා නම්, ගුණ ධර්ම නැත්තම් මේ සමාජය තුල පිළිකුලට භාජනය වෙනවා නම්, අන්න එහෙම දරුවෝ යම් අම්මෙකුට තාත්තෙකුට ඉන්නවා නම්, ඒ දරුවන් නිසා අම්මා තාත්තට සතුටක් නම් ඇතිවන්නේ නැහැ. දවසින් දවස විඳවීමක්මයි ඇතිවන්නේ. එනිසායි ඔය පරණ සිංහල බණ පොතේ තියෙන්නේ පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු, ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ උනත් ඒ කාරණේ අනුදැන වදාලා, දරුවෙක් වුණාට පස්සේ ඒ දරුවා ගුණ ධර්ම වලින් පිරිපුන් කෙනෙක් වුණොත් පමණයි අම්මා තාත්තට ඒ දරුවා පිළිබඳව සැනහෙන්න පුළුවන්, සතුට පුළුවන්. ලෝකේ බොහෝ දේවල් වල සාමාන්‍යයෙන් භෞතික වස්තුන් ගත්තත් ඒ භෞතික වස්තුන් වල නොඑක් විදිහේ ගුණ තියෙනවා, නුගුණ තියෙනවා, හොඳ දේ තියෙනවා, නරක දේ තියෙනවා, අඩුපාඩු තියෙනවා. අන්න ඒ වගේ යම් භාණ්ඩයක්, යම් බඩු මුට්ටුවක්, පුටුවක්, මේසයක් වුණත් හරි හැටි තනුවොත්, හොඳින් තනුවොත්, මනාව ඒ භාණ්ඩය තනන කෙනා, ඉදි කරන කෙනා ඉතා දක්ෂව සියුම්ම කල්පනාකාරී වේ භාණ්ඩ ඉදි කළොත් ඒ භාණ්ඩේ වටිනාකම වැඩි, ඒ භාණ්ඩේ පෙනුම වැඩි, ඒ භාණ්ඩේ වළංගු භාවය වැඩි. අන්න ඒ වගේ මේ ලෝකයේ ජීවත් වන, මේ ලෝකයේ කටයුතු කරන දෙමව්පියවරු උනත් තමාගේ දරුවා ඉතා හොඳින් ගුණධර්ම ටික උගන්වලා හැදුවොතින් ඒ දරුවගේ වටිනාකම ලෝකේ වැඩි වෙනවා. ඒ දරුවගේ වටිනාකම විතරක් නෙමෙයි අම්මා තාත්තගේ වටිනාකමත් වැඩි වෙනවා. යම් භාණ්ඩයක්, මේසයක්, පුටුවක් හදන කෙනා ඒ හදන මේසේ පුටුව බාල විදියට හැදුවොත් ඒ බාල විදියට හැදුවා කියන දෝෂාරෝපණය යන්නේ ඒ පුටුව මේසේ හැදූ වඩුවාට. අන්න ඒ වගේ අම්මා තාත්තා තම දරුවන් නොමනා විදියට හැදුවොත්, ගුණ ධර්ම කියලා දුන්නේ නැත්නම් ඒ දෝෂාරෝපණය යන්නේ අම්මා තාත්තට. ගුණ ධර්ම උගන්නලා නරක මිත්‍රයන්ගේ ඇසුරින් මුදවාගෙන, ඒ වගේම ලෝකයේ සිටින කල්යාණ මිත්‍ර, ධර්මදර, විනයදර උතුමන්ගේ ඇසුරට පමුණුවලා, යහපත් වූ ශිල්ප ශාස්ත්‍ර උගන්වලා හොඳ දරුවෙක් මේ ලෝකේ තැනුවොතින් ආන්නේ දරුවා දෙමව්පියන්ටත්, ඥාති වර්ගයාටත්, දෙවියන් සහිත ලෝකෙටත් යහපතක්ම සිද්ධ කරනවා. ඒ කාලේ ජන සමාජයේ සම්මතයක් තිබුණා, පුත්තෝ පවද තංවරෝ කියලා. කතා කරන අය අතර දරුවන්ගේ කටහඬ තමයි ජන සමාජයට මිහිරිවන්නේ කියලා. එහි යම් අර්ධ සත්‍යයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කාරණය දේශනා කොට වදාළේ කොහොමද? බුද්ධෝ පවද තංවරෝ, කතා කරන අය අතර ශ්‍රේෂ්ඨම කෙනා, අග්‍රම කෙනා කවුද? ඒ භාග්‍යවත්තෝ, අරහත්තෝ බුදුරජාණන් වහන්සේ. ඉතින් එනිසා මේ ලෝකයේ දරුවන් තනන දෙමව්පියන්ගේ ප්‍රබල වගකීමක් තියෙනවා. දරුවන්ට ගුණ ධර්ම ඉගැන්වීම, ඒ වගේම මේ ලෝකේ ඉන්න සමහර අම්මලා තාත්තලා තමන් නොඑක් විදිහේ දුරාචාරකම් කරනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, බොරු කියනවා, සොරකම් කරනවා, සූදු කෙලිනවා, මේ වගේ නොමනාකම් කරමින් තමන්ගේ දරුවන්, තමන්ගේ දරු පරම්පරාව යහපත් විදිහට තනන්නට උත්සාහවත් වෙනවා. ඒ විදිහට තමා නොපනත්කම් සිද්ධ කරමින්, තමා වැරදි දේ සිද්ධ කරමින් තම දරුවන්ට යහපතේ හැසිරෙන්නට මඟ කිව්වට ඒ දේ ලෝකේ කවදාවත් සිද්ධවන්නේ නැහැ. වචනෙන් කියන දේට වඩා චරිතාදර්ශයයි වැදගත් වන්නේ. දරුවෝ උනත් බලනවා
අපේ අම්මා තාත්තා මෙහෙම කිව්වට අපේ අම්මා තාත්තා යහපතේ හැසිරෙන්නේ නැහැ, සිල්වත් වෙලා නැහැ, ගුණවත් වෙලා නැහැ කියලා ඔවුන් දකිනවා. එනිසා පළමු කොට දරුවන් තනන දෙමව්පියෝ සීලයක පිහිටන්නට ඕන, ගුණ විනයක පිහිටන්නට ඕන. එහෙම පිහිටලා පළමු කොට තමා දුසිරිතෙන් වැළකිලා නොමනාකම් කරන්නේ නැතිව, අසම්මත දේ කරන්නේ නැතිව, ලාමක දේ කරන්නේ නැතිව, ඉතා උසස් වූ යහපත් වූ ආචාර සමාචාර ඇතිව, ශික්ෂණයක් ඇතිව, ගුණධර්ම ඇතිව තමන් ජීවත් වෙලා තම දරුවනුත් අන්නේ ගුණධර්ම ඇති අය බවට පත් කරන්නට කටයුතු කරන්නට ඕන. එසේ නොකළොත් ඒ දෙමව්පියෝ මොකද කරන්නේ? මේ ජන සමාජයට මහා හතුරෙක් නිර්මාණය කරනවා. මේ ජන සමාජයට මහා විපත් කරන කෙනෙක් නිර්මාණය කරනවා. අසත්පුරුෂයා කියන කෙනා මුළු ලෝකයටම විපතක්මයි පමුණුවන්නේ. එයා කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි, ලෝකයටම සතුරෙක්. එනිසා ලෝකයටම සතුරෙක් තනනවට වඩා ලෝකයටම මිතුරෙක් තැනීම මොනතරම්නම් ශාන්තියක්ද කියලා ඔබම මෙනෙහි කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ නම් වූ පරම කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ නිසා ලෝකයටම සැලසුනේ ශාන්තියක්, ලෝකයටම සැලසුනේ සෙතක්, ලෝකයටම සැලසුනේ ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ මව්පියන් විසින් දරුවාගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු හැටියට දේශනා කරනවා. මොකක්ද? වයසට ගියාට පස්සේ, මහලු වුණාට පස්සේ තම දෙමව්පියන්ගෙන් පිහිට ලැබේවි කියලා තමයි බොහෝ දෙනා දරුවන් ඇති දැඩි කරන්නේ, උස්මහත් කරන්නේ. ඒ බලාපොරොත්තුවෙන් හැදුවට බොහෝ දෙමව්පියෝ තම දරුවන්ගෙන් කිසිම සැලකිල්ලක්, කිසිම ගෞරවයක්, කිසිම උපකාරයක් නොලබා අන්ත අසරණව ජීවිතය අවසාන කාලේ ගත කරනවා දැක ගන්න ලැබෙනවා. එහෙම වෙන්නට හේතුව කුමක්ද? ඒ දෙමව්පියෝ දරුවෝ උස්මහත් කළාට බාහිර ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වුවට ගුණ ධර්ම කියලා දුන්නේ නැහැ. ශ්‍රද්ධාව පුරුදු කළේ නැහැ. කර්මය ඵලය ගැන කියා දුන්නේ නැහැ. කළමනා නොකළමනා හොඳ නරක කියා දුන්නේ නැහැ. ඒ දේවල් කියා දීම පිණිස ඔවුන්ට එහෙම හැකියාවක් ඇත්තෙත් නැහැ, තිබුණෙත් නැහැ. එනිසා තමන් ගමන් කරපු වැරදි පාරේ දරුවන් ගමන් කරනවා. අනතුරුව දරුවන්ම දෙමව්පියන්ට සතුරන් බවට පත් වෙනවා. පළමු කොට නොමනාව සකස් කරන ලද, හදන ලද දරුවන් සතුරන් වෙන්නේ තම දෙමව්පියන්ට. ඉන් අනතුරුව තමයි ජන සමාජයට සතුරන් වෙන්නේ, විපත් පමුණන අය බවට පත් වෙන්නේ. එනිසා දරුවන් තනන අම්මා තාත්තගේ තියෙන ප්‍රධාන වගකීමක්, යුතුකමක් වෙන්නේ ගුණ ධර්මවලින් දරුවාව පෝෂණය කිරීම. දරුවන් අයහපත් අය වීමට, දරුවන් මේ ලෝකේ නොමනා අය වීමට පළමු කොට වග කිය යුත්තේ තම දෙමව්පියන්. දරුවන් යහපත් අය බවට පත් වුනොත් ඒ යහපත් දරුවන් නිසා පළමු කොට කීර්ති නාමය ලැබෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට. ඒ ලෝ සම්මතය තුළ ඒ කාරණිය කවදත් දැක ගන්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තගේ යුතුකම් පළමු කොට දේශනා කොට වදාලා, දරුවන්ගේ යුතුකමුත් දේශනා කොට වදාලා, අම්මෙක්ගේ තාත්තෙක්ගේ යුතුකම කුමක්ද කියලා උගන්වා වදාරන බුදුරජාණන් වහන්සේ ඔය සිඟාලෝවාද සූත්‍රය දේශනා කළා. ඒ සිඟාල සූත්‍රය තුළ සිඟාල කියන ගෘහපති පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, පාපා නිවාරෙන්ති. අම්මා තාත්තගේ තියෙන ප්‍රධාන ගුණයක් විය යුත්තේ කුමක්ද? තම දරුවන් පාපයෙන් වළක්වන්නට ඕන, පාපයෙන් අකුසලයෙන් දරුවන් වළක්වන්නට ඕන. එහෙනම් ප්‍රාණඝාතයෙන් වළක්වන්නට ඕන, සොරකමින් වළක්වන්නට ඕන, වැරදි කාමසේවනයෙන්, බොරුවෙන්, මිත්‍යා ජීවයෙන්, ලාමක හැසිරීම් වලින්, මද්‍රව්‍ය ආදී දුරාචාරයන්ගෙන් තම දරුවා වැළැක්වීම තමයි දරුවන් තනන දෙමව්පියන්ගේ පළමුවෙනි යුතුකම වගකීම. තම දරුවන් වෙනුවෙන් පාපා නිවාරෙන්ති. පාපයෙන් වළක්වන්න නැතුව හදන දරුවන්ගෙන් ලෝකේ කාටවත් සෙතක් වෙන්නේ නැහැ, ශාන්තියක් වෙන්නේ නැහැ. එනිසා පාපා නිවාරෙන්ති කියන කාරණය පළමු කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කරුණ සම්පූර්ණ කරන්නේ නැත්නම් යම් දෙමව්පියෙක් ඒ හදන දරුවා මේ සමාජයට මහා පිළිලයක්, මහා විසක්, මහා රෝගයක් හා සමානයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පාපයෙන් වළක්වනවා වගේම කල්යාණේ නිවේසෙන්ති. දෙමව්පියෝ තම දරුවා යහපතේ යොදවන්නත් ඕන.
යහපතේ යොදවන්නතෝ පාපයෙන් අතමිදෙන්නේ නැහෙනි. නිරායාසයෙන් යම් කිසි කෙනෙකුගේ සිතක් පාපයට බර වෙනවා අකුසලයට බර වෙනවා. ඒ වගේ අකුසලයට පාපයට ඇදිලා යන සිතක් කුසල මාර්ගය තුල ශික්ෂණ මාර්ගය තුල ධර්ම මාර්ගය තුල පුහුණු කරවන්නට නම් යහපතේ යොදවන්නට ඕනේ. කල්යාණේ නිමේසේති. කල්යාණේ කියන්නේ යහපත් දේ. කුමක්ද යහපත් දේ? දානෙහි යොදවන්නට ඕන. සීලයේ යොදවන්නට ඕන. සත්පුරුෂ ඇසුරේ යොදවන්නට ඕන. ඒ වගේම ඔවුන්ට ධර්මයේ කියලා දෙන්නට ඕන. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලබා දෙන්නට ඕන. ඒ වගේම මහා සංඝරත්නයේ ඇසුර ලබා දෙන්නට ඕන. එහෙම යොදනමන යම් කිසි කෙනෙක් අන්නේ අම්මා අන්නේ තාත්තා යහපත පිණසම පිළිපන් දෙමව්පිය බවට පත් වෙනවා මේ ලෝකේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සිප්පන් සික්ඛාපෙන්ති. සිප්පන් සික්ඛාපෙන්ති කියන්නේ අම්මා තාත්තා දරුවෙකුට ඉටු කරන යුතුකමක් වගකීමක්. දරුවන්ට මනාව ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට ඕන. බාහිර ශිල්ප ශාස්ත්‍ර කොච්චර ඉගැන්නුවත් වැඩක් නැහැ. අර පෙර සඳහන් කළ ගුණධර්ම සමුදාය උගන්වන්නේ නැත්තම් අම්මා අප්පට සැලකීමේ වටිනාකම, සහෝදර ඥාති බන්ධු වර්ගයාට ගරු කිරීමේ වටිනාකම, තම රටට ජාතියට ආගමට ගරු කිරීමේ ඒ දේ ආරක්ෂා කිරීමේ වටිනාකම කියලා දෙන්නේ නැත්නම් මොනවා ඉගැන්නුවත් ඔවුන්ගෙන් මේ ජන සමාජයට පළක් වන්නේ නැහැ. එනිසා සිප්පන් සික්ඛාපෙන්ති කියන තැන යහපත් වූ උතුම් වූ ශිල්ප ශාස්ත්‍රයන්හි තම දරුවාව හික්මවීම වැදගත් වෙනවා වගේම ඒ ශිල්ප ශාස්ත්‍ර නිසා දරුවාගේ මාන්නේ වැඩෙනවනම් අහංකාරකම වැඩෙනවනම් තරංගේ වැඩෙනවනම් ඔවුනෝන පරයා යන මනෝභාවයන් නැති වෙනවනම් ඒ ඉගැන්වීමෙන් යහපතක් වන්නේත් නැහැ. එනිසා දරුවෙක් තනනවාය කියන්නේ ඔබ හිතන්න එපා ලෙහෙසි දෙයක් කියලා. අම්මා තාත්තා යම් දරුවෝ දෙන්නෙක් මේ සමාජයට බිහි කරනවනම් ඒ දරුවගේ හැසිරීම වලට පළමු කොට වගකිව යුත්තේ ඒ අම්මයි තාත්තයි. එනිසා අම්මා තාත්තට බොහෝ බරපතල වගකීමක් තියෙනවා මේ ජන සමාජයට ඉටු කිරීම පිණිස. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. කල වයස ආවට පස්සේ සුදුසු ආවාහ විවාහ කටයුතු දරුවන්ට සිද්ධ කරලා දෙන්නට ඕන. සුදුසු කාලයේදී ඒ දේ පරක්කු නොකර ප්‍රමාද නොකර ඉටු කරලා දෙන්නට දෙමව්පියෝ බැඳිලා ඉන්නවා. එහෙම වුණේ නැත්නම් මේ දරුවෝ අයාලේ යනවා, නොමග යනවා, මහා විනාශයකට පත් වෙනවා. සමයේ දායජ්ජන් නීයා දෙන්ති. ඊළඟ කාරණේ තමයි අම්මා තාත්තගෙන් ඉටු විය යුතු සුදුසු කාලයේ දෙමව්පියන්ට තියෙන දේ, දෙමව්පියන්ගේ දේපල, දෙමව්පියන්ගේ වස්තුව තම දරුවන්ට සුදුසු පරිදි බාර කරන්නට ඕන, බෙදා දෙන්නට ඕන. මෙන්න මේ කරුණු ජන සමාජයක් තුළ අම්මා තාත්තා තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතුයි. නමුත් මේ කරුණු වලට අමතරව මේ වගේ කාලයක ගත්තොතින් දරුවන්ගේ ජීවිත ගැන වැඩි වැඩියෙන් හොයා බලන්නට ඕන අම්මා තාත්තා. විශේෂයෙන් කුඩා කාලේ දරුවන්ගේ අදහස්, දරුවෝ ඇසුරු කරන්නේ කවුද, හිතන්නේ මොනවද, යන්නේ එන්නේ කොහෙද, මේ ආදී වශයෙන් දරුවගේ මුළු ජීවිතය ගැනම හෙවිල්ලෙන් බැවිල්ලෙන් හිටියේ නැත්නම් පුදුමාකාර විපතකට පත් වෙන්න පුළුවන්. දරුවන් නැසිලා වෙනසිලා යන්නට පුළුවන්, ජීවිතවලින් සමුගන්නට පුළුවන්. ඇතැම් විට මේ ජන සමාජයට මහා පිළිල බිහි වෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා, දරුවන් ගැන නොම විමසීම නිසා. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මේ කටයුතු ටික, යුතුකම් ටික අම්මා තාත්තා විසින් තම දරුවන්ට ඉෂ්ට කරන්නට ඕන. මේ යුතුකම් ටික හරි හැටි ඉෂ්ට වෙනවා නම් ඒ දරුවගේ ඉෂ්ට දේවතාවරු වන්නේ අම්මයි තාත්තයි. ඒ යුතුකම් ටික හරි හැටි ඉටු වෙනවා නම් යම් අම්මෙකුගෙන් තාත්තෙකුගෙන් ඒ දරුවා ඒ අම්මට තාත්තට ණය ගෙවලා අවසන් කරන්න බෑ කියලයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේ ලෝකෙට පහළ වන මිනිසෙක් පළමු කොටම අම්මගේ තාත්තගේ හයිය, අම්මගේ තාත්තගේ දෑත දෙපයේ වාරුව ලබාගෙන තමයි ජීවත් වීමේ ශක්තිය මේ ලෝකෙ උදා පහදා ගන්නෙ. අම්මා තාත්තගේ උපකාරය, අම්මා තාත්තගේ සහයෝගයේ ශක්තිය නැති වුණොතින් කිසිම මිනිසෙකුට මේ ලෝකයේ දෙපයින් නැගී සිටීමේ ශක්තිය උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. අම්මා තාත්තා ඒ වෙනුවෙන් දරුවෙක් මේ ලෝකෙට බිහි කරද්දී, බිහි කරන්න පටන් ගනිද්දී, බිහි කිරීමේ පටන් ඒ දරුවා උස්මහත් කරලා මේ මහා පොළොවේ ඇවිදගෙන යන කෙනෙක් බවට පත් කරනකම් පමණක් නෙමෙයි, ඇතැම් අම්මා තාත්තා තමා මැරෙනකම්ම දරුවන් ගැන හොයනවා, දරුවන්ට උපකාර කරනවා, දරුවන් ගැනම වෙහෙසෙනවා.
එහෙම දෙමාපියෝ බොහෝ ඉන්නවා මේ ලෝකයේ. අම්මා තාත්තා මේ විදිහට දරුවන් ගැන බොහෝ කාලයක් වෙහෙසිලා දුක් වෙලා තමයි මේ දරු පරම්පරාව තම ප්‍රවේණිය තම ඥාති බන්දු වර්ගය නැත්තම් තම සමාජිකයන් මේ ජන සමාජයට එකතු කරන්නේ. ඉතින් ඒ විදිහට මේ ජන සමාජයට අලුත් මිනිස්සෙක් අලුත් කාන්තාවක් අලුත් ගැහැණියක් පිරිමියෙක් එකතු කරනවා කියන එක බරපතල වගකීමක්. දෙමව්පියන් ඒ වෙනුවෙන් මහා වෙහෙසක් දරනෝ වගේම කුඩා කාලේ දරුවෙක් තනන අම්මා තාත්තා විඳින දුක දන්නේ ඒ දරුවා අම්මා තාත්තා පමණයි. දරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් ඇතිවන්නේ නැහැ. කුඩාම කාලේ අම්මගේ කරුණාවෙන් තාත්තගේ කරුණාවෙන් මව්පියන්ගේ කරුණාවෙන් තමයි දරුවෝ මේ මහා පොළවේ දෙපයින් එහෙට මෙහෙට ඇවිදගෙන යන්න වාරු ලබා ගන්නේ. අම්මා තමගේ ශරීරෙහි ගලාගෙන යන ඉහළ පහළ යන රුහිර ධාරාව කිරිදිය බවට පත් කරලා පුංචි පුතාගේ තොලඟ පොඟනකොට පුංචි පුතාට ඒ කිරි ධාරාව ඒ සිඟිති මුව මඩලින් ඇතුල් වෙන්න සලස්වනකොට තමයි ඔහුට පණ ලැබෙන්නේ, ශක්තිය ලැබෙන්නේ, ජීවය ලැබෙන්නේ. එනිසා අම්මගේ කිරෙන් ශක්තිය ලබාගෙන තාත්තගේ උපකාරයෙන් ශක්තිය ලබාගෙන මේ ලෝකෙට යම් දරුවෙක් ගිහි වෙනවා නම් ඒ දරුවාව උස්මහත් කරන්න එහෙම දුව පැනලා ඇවිදින තත්වයට පත් කරනකොට අම්මා තාත්තා මහා වෙහෙසක් දරලා මල මුත්‍රා සොටු කෙල අසූචි මේ වගේ දේවල් දරුවන්ගේ ශරීර වලින් තැනක් නොතැනක් වෙලාවක් නැහැ වැగిරෙනවා වැහෙනවා. ඒ දේවල් පිළිකුල් කරන්නේ නැතිව ඒ දේවල් පහත් කරන්නේ නැතිව බොහෝම ආදරයෙන් බොහෝම සතුටින් අම්මා තාත්තා ඒ දරුවාව පිරිසුදු කරලා උස්මහත් කරනවා. එක දරුවෙක් හදන්නට දෙමව්පියෝ දෙන්න රාත්‍රී ගණනක් හරියට නිින්දක් ලබන්නේ නැහැ, කෑමක් ලබන්නේ නැහැ. ඒ අය අතරිනුත් අම්මා කෙනෙක් ගන්නා උත්සාහය මේ ලෝකේ වචනවලින් කියන්න බැරි තරම්. ඒ තරමින් මහා පුදුම උත්සාහයක් ගන්නවා. අම්මා බඩගින්නේ, තාත්තා බඩගින්නේ ඉඳගෙන ආහාර පාන වලින් කෑම බීම වලින් අඩුවක් කරන්නේ නැතිව ළමයින්ට දරුවන්ට ලබා දෙනවා. රෝග පීඩා අන්තරායක් හැදුනට පස්සේ තමන් සතු සියලුම පාහේ ධනය සියලු හැකියාවන් දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් අතහරිනවා, වියදම් කරනවා. තමන්ගේ ධනය තමන්ගේ වස්තුව දේපල අහිමි වුණාට පස්සේ ඇතැම් අම්මා තාත්තා ගේ දොර ඉඩකඩම් පවා උකසට තියලා ඒ ලැබෙන ධනයෙන් තම දරුවන්ව බේරා ගන්නට කොච්චරනම් කටයුතු කරනවද. ඒ විදිහට මේ ජීවිතයේම අම්මයි තාත්තයි තම දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගයේ සංග්‍රහය වචන වලින් කියන්න බෑ. ඒ විදිහට සංග්‍රහ ලබාගෙන උස්මහත් වන දරුවෝ බොහෝ දෙනෙක් මේ ලෝකේ අම්මා තාත්තව ගණන් ගන්නේ නැහැ, තකන්නේ නැහැ. අම්මා තාත්තාගේ ධනය, අම්මා තාත්තාගේ කීර්ති නාමය මේ දේවල් බොහෝම ඉක්මනින් විනාශ කරලා දාලා අකීකරු දරුවන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එහෙම අකීකරු දරුවන්ට මෙලොවින් පරලොවට යන දාට යහපතක් සිද්ධවන්නේ නැහැ. අම්මා තාත්තාගේ තියෙන පුදුමාකාර ගුණයක් තමයි තමන්ගේ දරුව මොන වගේ වැරදි කළත් තමන්ට කොච්චර කරදර කරත් බාධා පැමිණුවත් ඇතැම් දරුවෝ පහර දෙනවා. එහෙම කළත් අම්මා තාත්තා කවදාවත් දරුවන්ට එරෙහි වන්නේ නැහැ, ද්‍රෝහි වන්නේ නැහැ. දරුවන්ගේ සැප සම්පත් වෙනුවෙන්ම දරුවන්ගේ සතුට වෙනුවෙන්ම මේ ලෝකේ අම්මා තාත්තා මහ පහරට බැහැලා දුක් විඳින අවස්ථා පවා දැක ගන්න ලැබෙනවා. එනිසා අම්මා තාත්තා කවදා නමුත් තම දරුවන්ට යහපතක්මයි සිද්ධ කරන්නේ, දරුවන්ගේ සුවපත් භාවයමයි බලාපොරොත්තු වෙන්නේ. දරුවන්ගේ දියුණුව සුවපත් භාවයේ එපමණකින් බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ වෙන ඇත්තේ නැහැ. ඇතැම් දෙමව්පියවරු දරුවා උපදින්නටත් කලින් මව් කුසට ආපු මොහොතේ පටන් බැංකුවල මිල මුදල් ඉතිරි කරලා මහා ධනයන් ඔවුන්ට එකතු වෙන්නට සලස්වනවා. අවසානයේ මේ දරුවෝ උස්මහත් වෙනකොට අම්මා තාත්තට සලකන්නේ නැහැ. ඒ ධනය ගන්නව ඔවුන් සැප විඳිනවා, ඒ ඒ රටවල් වලට යනවා, ඒ ඒ දිසාවල් වලට යනවා. අම්මා තාත්තා ගැන හොයන්නේ බලන්නේ නැහැ, හිතන්නේ නැහැ. එහෙම දරුවෝ මේ ලෝකේ බොහෝ ඉන්නවා. කලාතුරකින් කෙනෙක් තමයි අම්මා තාත්තට යුතුකම් වගකීම් ඉෂ්ට කරන්නේ. නමුත් ඔවුන්ට මුල අමතක වෙනවා වැඩි කාලයක් යන කලින්. එහෙම මුල අමතක වෙන තමාව පෝෂණය කරපු, බිහි කරපු, උස්මහත් කරපු, ලේකිරි කරපු දෙමව්පියන් යමෙකුට අමතක වෙනම නම් ඔහුගේ ගමන වැඩි කාලයක් යන්නේ නැහැ. ඔහු වැඩි කාලයක් යන්න කලින් අනාථ වෙනවා, අසරණ වෙනවා, බොහෝ පීඩාවන්ට පත් වෙනවා. අම්මා තාත්තා තම දරුවන් වෙනුවෙන් ඒසා මහත් කැපකිරීමක් කරන නිසා අම්මා තාත්තාගේ තියෙන ගුණය දෙස
බලා වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මාති භික්කවේ මාතා පිතුන්න මේතං අධිවචනං පුබ්බ දේවාති භික්කවේ මාතා පිතුන්න මේතං අධිවචනං මහණෙනි බ්‍රහ්මා බ්‍රහ්මයෝ කියලා කියන්නේ අම්මා තාත්තට පරයාය වචනයක් සමාන වචනයක් පුබ්බ දේවාති භික්කවේ මාතා පිතුන්න මේතං අධිවචනං පූර්ව දේවතාවරු කියලා කියන්නේ අම්මා තාත්තට නමක් පුබ්බාචරියාති භික්කවේ මාතා පිතුන්න මේතං අධිවචනං පූර්වාචාර්යවරු කියලා කියන්නේ අම්මා තාත්තට සමාන වචනයක් ආහුනේයාති භික්කවේ මාතා පිතුන්න මේතං අධිවචනං ආහුනේය කියලා කියන්නේ අම්මා තාත්තට පරයාය වචනයක් තං කිස්ස හේතු ඇයි ඒ නම් වලින් අම්මා තාත්ත හඳුන්වන්නේ බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං අම්මා තාත්ත දරුවන්ට ඒ තරම් උපකාරයි ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ මේ ලෝකෙ පෙන්වනවා මේ ලෝකෙ නැගී හිටීමේ දෙපයින් නැවිද යාමේ වරම උදා කරලා දෙන්නේ අම්මා තාත්ත නිසායි ඒ ගුණ නාමයන්ගෙන් තුන් ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්සේ පවා අම්මා තාත්තව ආමන්ත්‍රණය කළේ හැඳින්නුවේ තුන් ලෝකයක් සැනසූ බුදුරජාණන් වහන්සේ අනන්ත සසර පටන් අම්මා තාත්තගේ ගුණය දැනගෙන අවබෝධ කරගෙන අම්මා තාත්තට අපමණ වාරවල සංග්‍රහ කරලා තිනවා ජීවිත පරිත්‍යාගයෙන් තිරිසන් ලෝකේ වැටිච්ච වාරවල පවා තමන්ගේ රජකම අතහැර දාලා හස්ති රාජයෙක් වෙලා මහා බෝසතාණන් වහන්සේ තම මෞතුමිය පෝෂණය කරා එවගේ ජීවිත දහස් ගණනක ලක්ෂ ගණනක මෞපිය ගුණය හඳුනාගත් අප මහා බෝසතාණන් වහන්සේ ජාති ජාතිත් හැම සම්පතක්ම අතහැර දාලා අම්මා තාත්තා බලාගත්තා අම්මා තාත්තා පෝෂණය කළා අම්මා තාත්තා කැව්වා පෙව්වා උස්මහත් කළා ඒ හැමදේම සිහි කර කර තමන්ට පුළුවන් කාලේ වෙනකොට අම්මා තාත්තටත් ප්‍රත්‍යෝපකාර ලෙස ඒ හැම සැපයක්ම ලබා දෙන්නට කටයුතු කළා ඒ කාරණා සිහිපත් වෙනකොට තමයි තේරෙන්නේ අම්මා තාත්තගේ වටිනාකම කොච්චරද කියලා අම්මා තාත්තා කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ඒ තරම් උතුම් ගෞරව නාමයකට හිමිකම් කියන දෙපළක් බ්‍රහ්මයෝ කියලා කියන්නේ සත්වයන් කෙරේ කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර ධර්මයන්ගේ පිහිටලා ලෝකෙට සලකනවා මෛත්‍රිය කියන්නේ දෙවියන් සහිත ලෝකෙට මෙත්සිත පතුරවනවා කරුණාව කියන්නේ අන් අයගේ දුකේදී උණු වෙන හිතක් ඇති බව මුදිතාව කියන්නේ අන් අයගේ සැපයේදී සතුටු වෙන හිතක් ඇති බව උපේක්ෂාව කියන්නේ කර්මය දායාද කරගෙන සියලු සත්වයෝ ඉන්නවා කියලා කලබල නොවි මධ්‍යස්ථ සිතකින් වාසය කිරීම. ඉතින් මෙන්න මේ කියන කරුණු හතර මේ ලෝකේ බ්‍රහ්මයන්ගේ ජීවිතවල තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර. අම්මා තාත්තා තමන්ගේ දරුවන් වෙනුවෙන් මෙන්න මේ ධර්ම පවත්වනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් අන් අයගේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි තමන්ගේ දරුවන් ගැන මෛත්‍රියක් කරුණාවක් මුදිතාවක් උපේක්ෂාවක් තම දෙමව්පියන්ට තියෙනවා නැත්නම් ඒ දෙමව්පියන්ට තියෙනවා. දරුවා මව් කුසට පැමිණි මොහොතේ පටන්ම මේ අපේ දරුවා මේ මගේ දරුවා කියන සෙනෙහස ආදරය ඒ අම්මාගේ හිතේ ඇති වෙනවා. අම්මාගේ බලාපොරොත්තුව තාත්තගේ බලාපොරොත්තුව මේ දරුවාගේ සිඟිති මුව මඩල කවද්ද දැකගන්නේ කියලා. ඒ වගේම ඉපදිච්ච දරුවා මොහොතක් හඬනකොට ඒ හඬන ශබ්දය මොහොතක් කෙඳිරි ගානකොට ඒ කෙඳිරි ගාන ශබ්දය ඇහෙනකොටම අම්මාගේ හදවතේ තාත්තගේ හදවතේ කරුණාව උපදිනවා. දරුවා වැඩිලා මිහිරි බස් හුරතල් බස් කියනකොට සෙල්ලම් කරනකොට දුව පැන ඇවිදිනකොට ඒවා දකිනකොට අම්මා තාත්තගේ හිතේ මුදිතාව ඇති වෙනවා. ඒ වගේම තම දරුවා ධර්මයේ ඉගෙනගෙන හෝ එහෙම නැත්නම් බාහිර දේවල් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන හෝ තමන්ගේ ශක්තියෙන් රැකී ආරක්ෂා කරලා ජීවත් වෙනවා දකිනකොට දරුවන් පිළිබඳව අම්මා තාත්තගේ හිතේ උපේක්ෂාව කියන බ්‍රහ්ම විහරණය ඇති වෙනවා. මෙන්න මේ විදියට අම්මා තාත්තගේ හදවත්වල තම දරුවා පිළිබඳ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මෙන්න මේ ගුණධර්ම ඇති වෙන හැටි ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ දෙවිවරු කොට්ටාස තුනක් ඉන්නවා. උත්පත්ති දේව සංගෘති දේව විසුද්ධි දේව කියලා දෙවියන්ගේ කොටස් තුනක් ඉන්නවා. උත්පත්ති දේව කියන නමින් හඳුන්වන්නේ චාතුම් මහරාජික තාවතින්ස යාමතුසිත නිම්මානරති පරිනිම්මිත වසවත්තේ කියන
මෙන්න මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුන්ට කියනවා උප්පත්ති දේව කියලා. ඒ වගේම මේ ලෝකයේ මහා ජනතාව විසින් සම්මත කරන ලද මහා ජනතාව විසින් ප්‍රභූත්වයෙන් සලකනු ලබන දෙවිවරු ඉන්නවා. අන්නේ දෙවියන් කවුද? රජවරු, ඇමතිවරු, මුලාදෑනින් ප්‍රභූ පිරිස. එයාටත් කියනවා දෙවියෝ කියලා. දේවයන් වහන්සේ කියලා එම රජතුමාට ආමන්ත්‍රණය කරන්නේ. අන්නේ නිසා ඒ අයට කියනවා සම්මුති දේව, සංෘති දේව. ඒ වගේම කෙලස් කිලුට වලින් පිරිසිදු වූ ඒ කෙලස් කිලුට ප්‍රහාණය කළා දාලා විරාගී භාවයට පැමිණි, නික්ලේසි භාවයට පැමිණි, අරහත් ඵල විමුක්තියට පැමිණි උතුමන් වහන්සේලාට කියනවා විසුද්ධි දේව කියලා. විසුද්ධි දේව කියන්නේ රහතන් වහන්සේලාට විසුද්ධි දේව කියලා කියන්නේ. ඒ විසුද්ධි දේව නම් වූ රහතන් වහන්සේලා, විසුද්ධි දේව නම් වූ නික්ලේසි උතුමෝ, බුදුපසේ බුදු මහරහත් උතුමෝ තමන්ට මොන විදිහේ අපහාසයක්, නින්දාවක්, කරදරයක්, බාධකයක් කළත් කවදාකවත් ඒ අපරාධ, කරදර, බාධක කරන අය ගැන කිපෙන්නේ නැහැ, පෙරලා වෛර කරන්නේ, පෙරලා ගහන්නේ බනින්නේ නැහැ, පෙරලා ඔවුනට කිසිදාක හිංසාවක් පමුණුවන්නේ නැහැ විසුද්ධි දේව නම් වූ රහතන් වහන්සේලා. අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න අම්මයි තාත්තයි දෙදෙනා දරුවෝ තමන්ට මොනවා කළත්, දරුවෝ තමන්ට ගැහුවත්, බැන්නත්, මොන හිංසාව කරත් කිසිදාක දරුවන්ට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ තරම් ගුණයක් ඒ අම්මා තාත්තගේ හදවත්වල තම දරුවන් පිළිබඳව තියෙනවා. එනිසා ඒ අම්මා තාත්තා ඒ කියපු කාරණයෙන් තම දරුවන් මොන දේ කරත් පෙරලා ඔවුනට හිංසා, පීඩා නොපමුණුවන නිසා ඒ විසුද්ධි දේව මහරහත් උතුමන්ගේ ඇති ඒ ගුණ ඒක දේශයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල ඒ අම්මයි තාත්තයි හඳුන්වනවා පූර්ව දේවතාවෝ කියලා. පූර්ව දේවතා විසුද්ධි දේව කියන්නේ රහතන් වහන්සේලාට, විසුද්ධි දේව නම් වූ රහතන් වහන්සේලාගේ ඇති ඒ ගුණයෙන් යම් ශේෂයක් බිඳක්. කුමක්ද ඒ බිඳ? තම දරුවන් මොන දේ කරත් තම දරුවන්ට එරෙහි නොවීම නම් වූ ඒ ගුණ ශේෂය මුල් කරගෙන අම්මයි තාත්තයි පූර්ව දේවතාවරු කියලා බුදුරජාණන් වහන්සේ අම්ම තාත්ත හැඳින්නුවා. එයින් අදහස් කරන්නේ මේ ලෝකයේ, මේ ලෝකයට පහළ වන දරුවෝ දෑස විවර කරලා ලෝකයේ දෙස බලන්නට පළමුව ඒ දෑස විවර කරද්දී සිස්සෙල්ලාම ඔවුනට දකින්න ලැබෙන්නේ අම්මගේ තාත්තගේ මුව මඩල, විශේෂයෙන් අම්මගේ මුව මඩල. එතනින් තමයි දරුවෝ ලෝකයේ දෙස බලන්නට දෑස විවර කරලා සූදානම් වෙන්නේ. එනිසා පූර්ව දේවතාවරු ලෙස අම්මයි තාත්තයි හඳුන්වන්නේ එබඳු ගුණයන්ගෙන් අම්ම තාත්තා යුක්ත වන නිසා තම දරුවන් සම්බන්ධයෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා පූර්ව දේවතා කියන ගෞරව නාමයෙන් අම්ම තාත්තා හඳුන්වන්න සුදුසුයි කියලා. මේ ලෝකයේ ජීවත් වීමේ වරම, පහළ වීමේ වරම ලබන දුවා දරුවෝ, මේ ලෝකයේ ඉන්න කවුරුත් හඳුනා ගන්නට පෙර ආතව, ගුරුවරු හඳුනා ගන්නට පෙර, මේ ජන සමාජයේ යහළු මිතුරන් හඳුනා ගන්නට පෙර, මේ ජන සමාජයේ අන් කවුරුන් හඳුනා ගන්නට පෙර, ස්වාමියා භාර්යාව හඳුනා ගන්නට පෙර, කවුරුන් හඳුනා ගන්නට පෙර පළමු කොට හඳුනාගන්නේ තම දෙමව්පියන්. තම දෙමව්පියන්ගේ ඇසුර නොලැබිච්ච කිසිම කෙනෙක් මේ මහ පොළවේ, මේ ලෝකයේ සැනසීමක් ලැබුවේ නැහැ. එනිසා අම්මා තාත්තයි හැම දෙයකටම උපකාර කරන නිසා තමයි ඔය පූර්ව දේවතා කියන ගෞරව නාමයෙන් ඔවුන් හඳුන්වන්නට භාග්‍යවතුන් වහන්සේ කල්පනා කොට වදාළේ. මනුෂ්‍යයන් මේ ලෝකේ නොඑක් ගුරුවරු කරා, නොඑක් ශාස්ත්‍රශාලා, ශිල්පසාරා බලා ගමන් කරනවා. ගමන් කරලා ඒ ශිල්පශාස්ත්‍ර ඒ ඒ ස්ථානවලින් ඉගෙන ගන්නවා. ඒ ශිල්පශාස්ත්‍ර ඉගෙන ගැනීමට සියල්ලටම පෙර අම්මයි තාත්තයි තමයි ඒ දරුවන්ට හොඳ නරක කියලා දෙන්නේ. එනිසා අම්මා තාත්තා දරුවන්ගේ පූර්වාචාර්යවරු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුංචි කාලේ මල මුත්‍රා ගොඩේ වැටිලා එහෙම යත ඇවිදගෙන යන දරුවන් සුදුසු ආකාරයෙන් මේ ජන සමාජයේ ඉදිරියට යන්නට මඟ පෙන්වාට පස්සේ අන්නේ මඟ පෙන්වීමේ ශක්තිය ලබා ගන්නා දරුවන්
අවසානයේ කුමක්ද සිද්ධ කරන්නේ? ඇතැම් විට ඒ මව ගුණයට පිය ගුණයට පවා අපහාස කරලා නිඳා කරලා මව් දෙමව්පියන්ට පුදුම තාඩන පීඩන පවා එල්ල කරන තත්වයට මේ ලෝකේ මිලේච්ඡ භාවයට පත්වන අවස්ථාවක් දැක ගන්න ලැබෙනවා. එහෙම වුණොත් ඔවුන්ට මහා බරපතල පාපයක් සිද්ධ වෙනවා. කුඩා කාලයේදී බොහෝ දුකක් අරගෙන කරුණාවෙන් පෝෂණය කරපු ඒ අම්මයි තාත්තයි කොච්චර ඈත හිටියත් පිට රටක හිටියත් හොයා බලා හැමදේම ඉෂ්ට කරන්නට දරුවන් බැඳී ඉන්නවා කියන එක ඇතැම් දරුවෝ දන්නේ නැහැ. කොච්චර ඈතක හිටියත් කොච්චර දුරක හිටියත් ආහාර පාන ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ ගෙනල්ලා අම්මා තාත්තගේ දෙපා මුල තබලා ඒ වාගෙන් දෙමව්පියන්ට පූජා සත්කාර කරන්නට සුදුසු බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විදිහට ඈත ඉඳන් උනත් ආහාර පාන වස්ත්‍ර තෑගි භෝග අරන් ඇවිල්ලා අම්මා තාත්තට සලකන්නට සුදුසු නිසා ඒ ගුණය මුල් කරගෙන ඔවුන්ට ගෞරව නාමයකින් බුදුරජාණන් වහන්සේ හඳුන්වා වදාලා කුමක්ද ආහුනෙය්‍ය කියලා. ආහුනෙය්‍ය කියන ගුණය අම්මා තාත්තා තුළ තියෙනවා තම දරුවන් සම්බන්ධයෙන්. මේ විදිහට ගුණයෙන් ප්‍රමාණ කළ නොහැකි අනන්ත පරිමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ගේ ගුණ තියෙනවා, දෙමව්පියොත් බොහෝ ගුණවලින් යුක්තයි කියලා දේශනා කළේ සිරිමුව මඩලින් අම්මා තාත්තගේ වටිනාකම මේ ජන සමාජයට කියලා දෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට සැලකිය යුතු ආකාරය දේශනා කරනවා සිරිමුව මඩලින්. තස්මාහිතේ නමස්සේය සක්කරෙය්‍යාත පණ්ඩිතෝ අන්නේන අත්ථපානේන වත්තේන සයනේන ච උච්ඡාදනේන නහාපනේන පාදානං ධෝවනේන ච. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මට තාත්තට දරුව කොහොමද සැලකිය යුත්තේ කියන කාරණේ. අම්මා තාත්තා බ්‍රහ්මාදීන්ට ඇති ගුණයන්ගෙන් තම දරුවන්ට සලකන නිසා නුවණැති ඒ දරුව මොකද කළ යුත්තේ? අම්මා තාත්තට උදේ හවා දවසකට වාර දෙකක්වත් අවම මට්ටමින් පසඟ පිහිටුවල වන්දනා කරන්නට ඕන. ඒ වගේම ආහාරයෙන් පානයෙන් වස්ත්‍රයෙන් ඒ වගේම ගේ දොරවලින් ඒවා ඉදි කරලා දීලා ඒ දේවල් එළවලා අම්මා තාත්තා ඒ දේවල් සමීප කරවල අම්මා තාත්තව රකින්නට ඕන. ඒ වගේම වයසට ගියාට පස්සේ කෙස් රැවුල් ඉවත් කරන ඒවා අම්මා තාත්තගේ ඇඟ ඉලීමෙන් නෑවීමෙන් පාදේ දෝවණය කිරීමෙන් තෙල් ගැල්වීමෙන් බෙහෙත් හේත් ලබා දීමෙන් මේ සෑම ආකාරයකින්ම දරුවෝ අම්මා තාත්තට සලකන්නට ඒ කාන්තයෙන් බැඳිලා ඉන්නවා. ධනය සැපයීම බොහෝ දෙනා සිද්ධ කරන්නේ බොහෝම කැමැත්තෙන් සෙසු කටයුතු සියල්ලම පසකදා. ධනය සැපයීම කරලා වැඩිවියට පත්වෙච්ච තම දරුවන් ඒ ධනය එකතු වෙන්න ධනය ලැබෙන්න ඇතැම් විට අම්මා තාත්තා අමතක කරනවා, අම්මා තාත්තට සලකන්නේ නැහැ. ඒ ධනය තමන් තනියෙන් පරිභෝග කරනවා, යාළු මිතුරන් සමග පරිභෝග කරනවා. ඒ විදිහට තමන්ට ලැබෙන ධනය සම්පත මේ දේවල් වලින් අම්මා තාත්තට කොටසක් නොදී තනියම යම් කිසි කෙනෙක් මේ ලෝකේ පරිභෝග කරනවා නම් ඒක වසල ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා දරුවන්ට යමක් තියෙනවා නම් ඒ කාන්තයෙන් ඒ දරුවෝ ඒ තමාට ඇති දෙයින් අග්‍රභාගය තම දෙමව්පියන්ට ලබා දෙන්නට, දෙමව්පියන්ට පූජා කරන්නට, දෙමව්පියන්ට ආදාර කරන්නට බැඳිලා ඉන්නවා. හැබැයි කුඩා වයසේ ඉන්න දරුවන්ට එහෙම ධනයක් ලාභයක් නැත්නම් මේ දේ කරන්නට බෑ. ඔවුන්ට කරන්න පුළුවන් දේ ධනයක් නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් වඳින්න පුදන්න පුළුවන්, අත්පා මෙහෙවර කරන්න පුළුවන්, පසඟ පිහිටුවල වැඳලා උදේ හවා අම්මා තාත්තට සලකන්න පුළුවන්, ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. එනිසා තමන්ට ධනයක් නැත්නම් වෙන යම් ලබා දෙන්නට දෙයක් නැත්නම් අම්මා තාත්තගේ අත්පා මෙහෙවර සිද්ධ කරලා නාවල කියලා පිරිසුදු කරලා කරන්න පුළුවන් යමක් වේ නම් අන්නේ දේ නොපිරිහෙලා ඉෂ්ට කිරීමෙන් තම දරුවන්ට යුතුකමක් තියෙනවා අම්මා තාත්තා වෙනුවෙන් ඉෂ්ට කළ යුතු. එනිසා ඒ යුතුකම මගහරින්න පැහැර හරින්න මේ ලෝකේ මොනම කාරණයකින්වත් මොනම හේතුවකින්වත් ඉඩක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එනිසා අම්මටයි තාත්තටයි උදේ හවා වඳිනවා වගේම අත්පහ මේවර සිද්ධ කරනවා වගේම අම්මා තාත්තා තමා වෙනුවෙන් සිද්ධ කරපු උපකාරය උදේ හවා සිහි කරනවාය කියන එක ගුණවත් දරුවෙකුගේ යුතුකමක්.
ගුණවත් දරුවෙකුගේ ඒ යුතුකම ඒ ගුණවත් දරුවෙකුගේ හදවතේ තිබිය යුතු උදාර ගුණය නොතිබෙන්නට ඒ දරුවට ඉන් ඉදිරියට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. මේ ලෝකේ බොහෝ දෙනා පරිහානියට පත් වෙනවා. මේ ලෝකේ බොහෝ දෙනා නොසිතූ නොපැතූ විපත් කරදරවලට පත් වෙනවා. ඒ පත්වන්නට හේතුව තමයි හොයලා බලනකොට ඒ දරුවා අම්මා තාත්තට සලකලා නැහැ. අම්මා තාත්තට පිට උනේ නැහැ. අම්මා තාත්තා තමා වෙනුවෙන් කරපු අප්‍රමාණ කැපකිරීම පරිත්‍යාගයේ පිළිබඳව කිසිම තැකීමකින් තොරව ගෞරවයකින් තොරව ලාමක විදියට හැසිරුණා. එයි අහිතකර ඵල හැටියට ඒ දරුවන්ට යම් දවසක හඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා. ඒ නිසා අම්මා තාත්තා කියන දෙන්න හැමදාම දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන කාලේ ළඟ ඉන්න කාලේ සෙසු කාටත් සලකන්න කලින් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයේ සැලකීමෙන් අනතුරුව ඊළඟට සැලකිය යුත්තේ අම්මටයි තාත්තටයි. ඉන් අනතුරුව තමයි තම භාර්යාවට, තම ස්වාමියාට, තම දරුවන්ට සලකන්නට ඕනේ. කාටත් කලින් සලකන්නට ඕන අම්මටයි තාත්තටයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ සංඝරත්නයේ හැරුණාට පස්සේ ලෝකේ යමෙකුට ඉන්නව නම් වටිනාම සම්පතක් ඒ අම්මයි තාත්තයි කියලා මතක තබා ගන්නට ඕන. දරුවන් වෙච්ච හැම දෙනාම මාපියන්ගෙන් ලැබූ උපකාර ගැන ඔවුන්ට ණයකාරයෝ බවට පත් වෙනවා. ඒ ණයෙන් නිදහස් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අම්මා තාත්තා තමන් වෙනුවෙන් කරපු උපකාරයට ණය ගෙවන්න බෑ මේ ලෝකේ. ඒක එහෙම්මම තමයි. පැවිද්දෝ මේ ලෝකේ ගිහි කටයුතු හැරදාලා ධනෙ සැපයීම හැර අනුන්ගෙන් යැපෙන නිර්ධන පුද්ගලයන් කොටසක් බැවින් මාපියන්ට ජීවත් වීමට අපහසුාවක් නොමැතිනම් උපස්ථාන කරන්න බැරි නම් එතනින් ඒ ස්වාමීන් වහන්සේලාට නිදහසක් හම්බ වෙනවා. දෙමව්පියන්ට උපස්ථාන කරන්නට ඕන කියලා මහා සංඝරත්නය නැත්තම් ස්වාමීන් වහන්සේලාට ඒකාන්ත නැහැ. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේලා යැපෙන්නේ තමන් හම්බ කරගන්න ධනයකින් නෙමෙයි, අන් අය පූජා කරන දෙයකින්. ඒ වුණත් අම්මයි තාත්තයි කෑම බීම නැතුව අසරණ වෙලා ඉන්නවා නම් ආහාර පාන ලැබෙන්නේ නැත්තම් පින්ඩපාතේ ගිහිල්ලා හරි ඔවුන්ට උපස්ථාන කරන්නට ඕන. කොච්චර මව්පියන්ට සම්පත් තිබුණත්, කොයි විදිහේ මව්පියන්ට කොතෙක් ධනෙ තිබුණත් පැවිදි දරුවෙක් ඉන්නවා නම් ඒ පැවිදි දරුවන්ගෙන් බවා ඒ අම්මයි තාත්තයි සත්කාරයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන සත්කාරය කැපසරුප් සත්කාරයක් නම් අම්මා තාත්තා වෙනුවෙන් ඒ පැවිද්දා උනත් ඉටු කළ යුතු බව මේ උතුම් ධර්මයට අනුව කියන්නට පුළුවන්. එනිසා අම්මා තාත්තට සලකන එකෙන් බේරෙන්න ගිහි පැවිදි කාටවත් බෑ. හැම දිනාම සලකන්නට ඕන. අම්මා තාත්තා කොච්චර ධන කුවේරයෝ වුණත් පැවිදි වෙලා ඉන්න දරුවාගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ ලබා දෙන්නට අයිතියක් හැකියාවක් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ලබා දෙලා තියෙනවා. මාතා පිතුන්නම් දදමානේ කිමහං වදෙයං කියලයි භාග්‍යතුන් වහන්සේ වදාලේ. ඒ කාලේ ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩම කරලා දානි අරන් ඇවිල්ලා ඒ දානි අම්මටයි තාත්තටයි දීලා පෝෂණය කරනවා. මේ කාරණය දැනගත්ත බුදුරජාණන් වහන්සේ වදාලා අම්මා තාත්තට නම් දෙන්නේ මම මොනවා කියන්නද කියලා. එනිසා අම්මා තාත්තට සලකන්න පුළුවන් පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට උනත් පිණ්ඩපාතේ ගිහිල්ලා තමන්ට පුද්ගලිකව ලැබෙන යමක් තියෙනවා නම් ඒ දේවල් පරිත්‍යාග කරලා අම්මා තාත්තට හැර ස්වාමින් වහන්සේ කෙනෙකුට ලැබෙන පුද්ගලික දේ උනත් වෙන කෙනෙකුට දෙනවා නම් අම්මා තාත්තගෙන් අන්නේ වූ කෙනෙකුට දෙනවා නම් සද්දේය විනිපාතේ කියන ඝණයට වැටෙන්න පුළුවන්. එනිසා ස්වාමින් වහන්සේ කෙනෙකුට ලැබෙන පුද්ගලික පරිස්කාර අම්මා තාත්තට ලබා දීමේ අවසරය බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුල පවා ලබා දුන්නේ අම්මා තාත්තගේ ගුණය ගැන සලකලා. අම්මා තාත්තගෙන් කිසිම ධනයක් ලබන්නේ නැතුව, දෑවැද්දක් ලබන්නේ නැතුව තමන්ගේම ධනයෙන් පෝසත් වෙලා ඉන්න ඇතැම් දරුවෝ නොඑක් විදිහේ විසම අදහස් වලින් යුක්තව ප්‍රකාශ කරනවා අපට අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච දෙයක් නැහැ, අපිමයි මේ හැමදේම හදා වඩා ගත්තේ නිසා අම්මා තාත්තගෙන් ලැබිච්ච දෙයක් අපට නැහැ, අපි කිසි දෙයක් අරගෙන නෙමෙයි මෙහෙම හදාගත්තේ කියලා. ඒක ඉතාමත්ම අසත්පුරුෂ ප්‍රකාශයක්. කවුරු හරි ලෝකෙම කියන අම්මා තාත්තගෙන් අපිට ලැබිච්ච දෙයක් නැහැ, අපිමයි මේ දේ හදාගත්තේ කියලා, ඒ තරම් අසත්පුරුෂයෙකු කොනසක් තවත් නැහැ. හේතුව තමයි අම්මා තාත්තා ඒ විදිහේ වචනයක් හරි කතා කරන්න ඔවුනට උස්මහත් කරලා බිහි කරලා මේ මහ පොළවේ ජීවත් වීමේ අයිතිය ලබා දුන්නා. ඒක ලබා දුන්න නැත්නම් ඒ දරුවන්ට අද ඒ වගේ වචනයක් කතා කරන්න බෑ. ලංකාවේ වේවා, පිට රටක වේවා, කොයි රටේ වේවා ගිහිල්ලා ජීවත් වුණත් අම්මා තාත්තගේ උපකාරය ලැබුණ නැත්නම් ඔවුනට ඒ කිසි දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා
තමන් හම්බ කරගත්තාය කියලා එම හිතනවනම් කවුරු හරි තමන් හම්බ කරගෙනයි ජීවත් උනේ කියලා හිතනවනම් අම්මා තාත්තගෙන් දෙයක් ලැබුණේ නැහැ කියලා හිතනවනම් ඒක බලවත් වැරැද්දක් මතක තබා ගන්න ඕනේ මේ ලෝකේ ජීවත් වන හැම මිනිස්සෙක්ම හැම කාන්තාවක්ම තමන්ට යම් එකම කාසියක් නෝට්ටුවක් හරි ලැබුණා නම් ඒ හැමදේම ලැබුණේ අම්මා තාත්තා මුල් වෙලා අම්මා තාත්තගේ ශක්තිය අම්මා තාත්තගේ උපකාරය ලබාගෙන කියලා මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ඉගෙන කියාගත්තට පස්සේ තමන්ගේ ශක්තියෙන් ධනෙ හොයන්න පුළුවන් හැබැයි පුංචි කාලේ අම්මා තාත්තයා පෝෂණය කළේ නැත්නම් ඒ ධනෙ හොයන්න තියා දෙපයින් නැවිදලා යන්නවත් එයාට ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ යම් කිසි කෙනෙක් තමාම රැකියාවක් කළා තමන්ගේම ශක්තියෙන් ධනයක් හොයනවා කියලා කිව්වත් ඒ ධනය ලබන්නේ අම්මා තාත්තගේ ආධාරයෙන් උපකාරයෙන් බව දැනගන්නට ඕන. එහෙම දැනගත්තේ නැත්නම් ඔවුන් අසත්පුරුෂයන් බවට පත් වෙනවා. අම්මා තාත්තගෙන් තමන්ට ලැබුණා වූ යම් ධනයක් තියෙනවා නම් අම්මා තාත්තගෙන් තමන්ට උරුම වුණා වූ යම් ධනයක් තියෙනවා නම් අන්න ඒ ධනයෙන් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ අම්මා තාත්තා පෝෂණය කරනවා නම් ඒක එතරම්ින්ම ප්‍රශංසනීය නැහැ. නමුත් තමන්ම යමක් හරි හම්බ කරගෙන දුක් මහන්සි වෙලා අම්මා තාත්තට උපස්ථාන කරනවා නම් අන්නේ උපස්ථානය බොහොම ප්‍රශංසනීයයි. ගරු කටයුතුයි ඒ උපස්ථානය. එනිසා අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්න දරුවන් කල්පනා කරන්නට ඕන තමන්ගේම උපයා සපයාගත් මුදලකින් තමන්ගේම ධනයකින් අම්මා තාත්තට උපකාර කරන්න පෝෂණය කරන්න එමගින්ම තමන්ගේම අත්පාදවලින් අම්මා තාත්තට අත්පා මෙහෙවර සිද්ධ කරන්නට සෑම දරුවෙක්ම අවස්ථාවක් හදා ගන්නට ඕන. යම් කිසි කෙනෙක් එහෙම අවස්ථාවක් දැන දැන මගහරිනවා නම් එතනක් තියෙන්නේ පැහැදිලිවම අසත්පුරුෂ ධර්මයන්මයි. එනිසා අම්මා තාත්තට ජීවිත කාලයටම සැලකුවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ණය ගෙවන්න බෑ කියලා. අම්මා තාත්තා කරපු උපකාරය ඒ තරම් උපකාරයක් මුළු ජීවිතේ පුරාවටම අම්මා තාත්තට සැලකුවත් ඔවුනට කිසිදාක ප්‍රතිඋපකාර කළා අවසන් කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ සිරිමෝ මඩලින් දේශනා කරනවා. ද්වින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච මහණෙනි අම්මයි තාත්තයි කියන දෙන්නට කළගුණ සලකලා ඉවර කරන්න බෑ කියලා මම දේශනා කරනවා. ඒකේන භික්කවේ අංසේන මාතරම් පරිහරේය මහණෙනි එක උරහිසක අම්මාව වාඩි කරවාගෙන ඒ වගේම ඒකේන අංසේන පිතරම් පරිහරේය අනෙක් උරහිසේ තමන්ගේ තාත්තව වාඩි කරවාගෙන වස්ස සතායුකෝ වස්ස සත ජීවි අවුරුදු 100ක් පුරාවට සෝච නේසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනේන ඒ උරස් දෙකේ ඉන්න අම්මයි තාත්තයි නාවමින් කවමින් පොමින් උපස්ථාන කරනවා යම් දරුවෙක් තේපි තත්තේව ච මුත්තකරී සං චජෙයුම් ඒ අම්මයි තාත්තයි දරුවන්ගේ උරස් දෙකේ මල මුත්‍රා පහ කරනවා බිමට බහින්නේ නැහැ. එක උරහිසක අම්මා ඉන්නවා අනෙත් උරහිසේ තාත්තා ඉන්නවා. ඒ උරහිස් දෙකේ අම්මයි තාත්තයි තියාගෙන කෑම බීම ලබා දෙනවා බිමට බස්සවන්නේ නැතුව ඔවුන් නාවනම කෑම කවනවා. ඒ වගේ මේ උරහිස් දෙකේම අම්මයි තාත්තයි මල මුත්‍රාත් පහ කරනවා. නත්වේව භික්කවේ මාතා පිතුන්නම් කතං වා හෝති පති කතං වා අවුරුදු 100ක් ඒ විදිහට බිමට බස්සන්නේ නැතිව උරස් දෙක උඩ තබාගෙන අම්මයි තාත්තයි පෝෂණය කළත් කවදාවත් අර පුංචි කාලේ කරපු උපකාරවලට කළගුණ සලකලා ඉවර කරන්න බෑ. ප්‍රත්‍යඋපකාර සලකලා ඉවර කරන්න බෑ කියලා තුන් ලොවක් සනසාලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා නත්වේව භික්කවේ මාතා පිතුන්නම් කතං හෝති පති කතං කළගුණ සලකලා ඉවර කරන්න බෑ කියලා දේශනා කළා වදාරනවා. ඉමිස්සාත භික්කවේ මහා පඨවියා පහෝතං සත්ත රතනාය මාතා පිතරෝ ඉස්සරිය අධිපත්‍යේ රජ්ජේ පතිද්ධාපේය යම් දරුවෙක් මේ මහපොළවේ රජකම ලබාගෙන අන්නේ රජකම අම්මටයි තාත්තටයි ලබා දෙනවා. නත්වේව භික්කවේ මාතා පිතුන්නම් කතං වා හෝති පති කතං එහෙම කළත් අම්මා තාත්තට ප්‍රත්‍යඋපකාර කළා වෙන්නේ නැහැ. රජකම ලබා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. තංකිස්ස හේතු බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස දස්සේ දාරෝ අම්මා තාත්තා ඒ තරමින් මේ ලෝකයේ ජීවත් වෙන දරුවන්ට මේ ලෝකේ උපන් දරුවන්ට පිහිට වෙනවා. ඒ නිසා එච්චර උපකාර කරලවත් කළ ගුණයට සලකලා ඉවර කරන්න බෑ කියලයි මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට දේශනා කරනවා යෝචකෝ භික්කවේ මාතා පිතරෝ අස්සද්ධෝ සද්ධා සම්පදාය සමාද පේති නිමේසේති පතිට්ඨා පේති
ඒ වුණත් යම් දරුවෙක් ශ්‍රද්ධාව නැති අම්මයි තාත්තයි ශ්‍රද්ධාවේ පිහිටවනවා දුස්සීලේ දුස්සීලේ සීල සම්පදාය සමාදපේති සීලයක් නැති අම්මයි තාත්තයි සීලයේ සමාදන් කරනවා මච්චරි ඡාග සම්පදාය මසුරුකම් කරන ලෝභීව ඉන්න අම්මයි තාත්තයි දන් දෙන්නට යොමු කරනවා දුප්පඤ්ඤෝ පඤ්ඤා සම්පදාය සමාදපේති නිමේසේති පතිත්ථාපේති ප්‍රඥාව නැති අම්මයි තාත්තයි දෙන්නාට චතුරාර්ය සත්‍ය ගැන කියා දීලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන කියා දීලා මෙලව පරලොව කියා දීලා කර්මය ඵලය කියා දීලා ඔවුනට මේ ධර්ම මාර්ගයේ පිහිටන්නට උපකාර කරනවා එත්තාවතාක හෝ මාතා පිතුන්නම් කතංච හෝති පති කතංච අති කතංච අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙම යම් කිසි කෙනෙක් යම් දරුවෙක් තම අම්මා තාත්තා ශ්‍රද්ධාවේ සීලයේ දානයේ ඡාගයේ ප්‍රඥාවේ පිහිටවනවා නම් අන්නේ දරුවා තමන්ට අම්මා තාත්තා කරපු උපකාරවලට ප්‍රත්‍යෝපකාර කළා කියලා අම්මා තාත්තට යම් උපකාරයක් කළ යුතුය නම් ඒ උපකාරයේ පමණටත් වඩා සිද්ධ කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්නෝයේ ಗುಣධර්ම ටික ඔන්නෝයේ ಗುಣධර්ම ටික යම් කිසි කෙනෙකුගේ පිටලා තියෙනවා එනිසා මේ ලෝකේ යම් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා තම අම්මා තාත්තා තමා වෙනුවෙන් කරන ලද ඒ මහා පරිත්‍යාගයට කළ ಗುಣ සලකන්න බලාපොරොත්තු වෙනවා නම් ශ්‍රද්ධාව නැති අම්මයි තාත්තයි ශ්‍රද්ධා සම්පදාවි සමාදන් කරවන්නට ඕන පිහිටවන්නට ඕන සීලයක් නැත්නම් අම්මා තාත්තගේ සීලයක පිහිටවන්නට ඕන අම්මා තාත්තා මසුරුයි නම් දන් දෙන්නේ නැත්නම් දානයට යොමු කරන්නට ඕන අම්මා තාත්තට ප්‍රඥාව නැත්නම් ප්‍රඥාවේ සමාදන් කරන්නට ඕන අන්න එහෙම කරෝතින් ඒ දරුවෝ අම්මා තාත්තා වෙනුවෙන් කළමනා යුතුකම ඉටු කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ ලෝකයේ දරුවෙකුට අම්මා තාත්තගෙන් ලැබිච්ච ඒ උපකාරයට ප්‍රත්‍යෝපකාර කරන්නට මේ ධර්මයේ හැසිරෙනවා හැර එනිසා මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් දරුවෙක් ගිහි ගෙදරින් අයින් වෙලා පැවිදි ජීවිතයකටපත් වෙලා ඒ පැවිදි ජීවිතය තුළ සිල්වත්ව ගුණවත්ව වාසය කරනවා නම් අන්නේ වාසය කිරීම නිසා ඒ අම්මටයි තාත්තටයි ඒ දරුවා කළ යුතු සියලු යුතුකම් වගකීම් මිටු කළා වෙනවා එනිසා සැබවින්ම දෙමව්පියන්ගේ ගුණය හඳුනන දෙමව්පියන්ට උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් දරුවෙක් ඔහු කළ යුතු උසස්ම දේ තමයි ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා පැවිදි භූමියට පත්වීම. එසේ කරන්නට නොහැකි නම් අම්මා තාත්තා දාන ආදී පින්කම් වලට යොමු කිරීම, සීලාදී ගුණධර්ම වලට යොමු කිරීම, සමත විදර්ශනා භාවනා වලට යොමු කිරීම සිද්ධ කළ යුතු යම් අම්මෙක් තාත්තෙක් ධර්මයේ පිහිටලා නැත්නම් ඔවුන්ට ධර්මයේ අසන්නට සලස්වලා ගුණයේ පිහිටලා නැත්නම් ඔවුන්ට ගුණයේ පිහිටවන්නට අවස්ථාව සලස්වලා ඒ අම්මයි තාත්තයි ධර්ම මාර්ගයට ගැනීම පිණිස දරුවෙක් සෑම ආකාරයකින්ම උත්සාහවත් වෙන්නට ඕන. දුස්සීලයන් සීලයක පිහිටවනවා කියන එකෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ වයසට ගියාට පස්සේ අම්මයි තාත්තයි පන්සලට ගෙනහැලා දාලා හවසට එක්කන් යනවාම කියන කාරණේ නෙමෙයි. පොයට සිල් සමාදම් කරවන්න උත්සාහවත් වෙනවා කියන එක නෙමෙයි. අම්මා තාත්තට පංචශීලයේ දිගට පිහිටන්නට අධික සීලයක දිගට පිහිටන්නට අවස්ථාව සලසා දෙන්නට ඕන. දරුවන්ගේ දරුවන් බලා ගන්නට, දරුවන්ගේ දරුවන්ගේ වැඩ කරවා ගන්නට, අම්මා දාසියක් තාත්තා දාසයෙක් හැටියට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් හිතනවා නම් ඒ දරුවා අසත්පුරුෂයන්ගෙන් අසත්පුරුෂ තරයන් කියලයි හඳුන්වන්නේ. එනිසා අසත්පුරුෂ තර වෙන්නේ නැතිව යම් කිසි කෙනෙක් අම්මයි තාත්තයි වයසට ගියාට පස්සේ හෝ අම්මගේ තාත්තගේ ජීවිතවලට ශාන්තිය සතුට උදා කිරීම පිණිස මේ ධර්ම මාර්ගයට යොමු කරලා බණ භාවනා කරන්නට අවස්ථාව සලසනවා නම් ඒක මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ දරුවෙකුගේ යුතුයකමක් කියලා. අම්මා තාත්තට ඒ විදිහට යම් කිසි කෙනෙක් උපකාර කරනවා නම් උපස්ථාන කරනවා නම් ඒ උපස්ථානයේ ආනිසංස අප්‍රමාණයි. උපස්ථානයේ අනුසස් අප්‍රමාණයි. අම්මා තාත්තට සැලකීම නිසා ලැබෙන ආනිසංස මේ ජීවිතේම දකින්න ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මාතා පිතානු කම්පිතස්ස මහානාම කුල පුත්තස්ස වුද්ධියේව පාටිකංකිතම්බානෝ පරිහානි. මහානාම ශාක්‍ය රජතුමා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අම්මා තාත්තගේ අනුකම්පාව ලබන, අම්මා තාත්තගේ මෛත්‍රිය ලබන, අම්මා තාත්තගේ සැබෑ කරුණා මෛත්‍රිය ලබන දරුවෙක් ඉන්නවා නම්
ඒ දරුවා මේ ලෝකෙ කිසිදාක පිරිහෙන්නේ නැහැ කියලා. අම්මා තාත්තගේ හිත රිද්දන්නේ නැති, අම්මා තාත්තගේ හිතට වදයක් වෙන්නේ නැති දරුවෝ මේ ලෝකෙ ඉන්නවා නම් කිසිදාක ඒ දරුවන් පිරිහෙන්නේ නැහැ. ඒ දරුවන්ට විනාශයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා අම්මා තාත්තගේ අනුකම්පාව දරුවන්ට තිබිය යුතුමයි. දියුණුවක් කරා යනවා නම් අම්මා තාත්තගේ අනුකම්පාව නැතුව කවදාකවත් දියුණුවක් ලබන්නට බෑ. ඒ නිසා අම්මා තාත්තගේ අනුකම්පාව ආශිර්වාදයේ තියෙනවා නම් යක්ෂ රාක්ෂසයන්ගේ බයෙන් උනන් නිදහස් වෙන අපමහා බෝසතාණන් වහන්සේ පෙර ජාති දාති අම්මා තාත්තට සලකලා බොහෝ විපත් කරදර වලින් බේරිච්ච අවස්ථා තියෙනවා. සුතන කියන දුගී පුද්ගලයා අම්මා තාත්තට උපස්ථාන කරලා එක්තරා යක්ෂයෙකුට හසු වෙච්ච වෙලාවේ ඒ යක්ෂයාගෙන් පවා බේරෙන්නට හේතු වුණේ මව්පිය උපස්ථානයේ අනුහස. අපමහා බෝසත් සාම කුමාරයා අම්මා තාත්තට උපස්ථාන කිරීම නිසා රජතුමාගේ රාජ කරුණාවට පත් වුණා. ඒ මාතරංවා පිතරංවා මච්චෝ ධම්මේන පෝසති ඉධේමනං පසංසන්ති පෙත්ත සංගේ පමෝදතේ කියලා බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් බදාරන්නේ කාරණය. යම් කිසි කෙනෙක් මේ ලෝකේ අම්මටයි තාත්තටයි මේ ජීවිතේ පුරාමටම උපස්ථාන කරමින් අත්පා මෙහෙවර කරමින් පෝෂණය කරනවා, කෑම බීම ඇඳුම් පැළඳුම් ලබා දීලා කය පෝෂණය කරනවා වගේම සීලාදී ගුණධර්මවල පිහිටන්නට අවස්ථාව සලසලා දීලා සිත පෝෂණය කරනවා. ඉදේම නම් ප්‍රසංසන්ති අන්නේම කෙනෙකුට මේ ලෝකයේදීම ප්‍රශංසාව ලැබෙනවා. කිසිදාක නින්දාවක් ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තට සැලකීම මෙලොවින් පරලොවින් ප්‍රශංසා ලැබීමට සැප ලැබීමට හේතුවක් හැටියට. එනිසා මේ ලෝකේ ජීවත් වෙන දරුවන් දෙමාපියන් කියන හැම දෙනාම සත්පුරුෂයන් ලෙස ජීවත් වෙලා සත්පුරුෂයන් ලෙස මියදෙන්නට වග බලා ගන්නට ඕන. මේ උතුම් බණ පදයේ දෙමාපියන්ට දරුවන්ට සත්පුරුෂ ධර්මවල පිහිටීම පිණිස උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා බොහෝ කලකට පෙර අපට ආරාධනා කරපු මේ පින්වත් යසස් ජයරත්න මැතිතුමා මේ උතුම් ධර්ම දේශනාව තුලින් බලාපොරොත්තු වන්නේ අම්මා තාත්තගේ ගුණය පිළිබඳව යම් අදහසක් මේ ජන සමාජයට අසන ලෝකවාසීන්ට ලබා දෙන්නට. එනිසා මේ උතුම් ධර්ම දානේ එතුමාටත් ඒ වගේම ධනෝජා ජයරත්න මැතිණිය කියන දෙපළටත් නිදුක් නිරෝගී සුව පිණිස දීර්ඝායුෂ පිණිස වේවා. අද දවසේ උපන් දිනයේ සබරන ඒ ධනෝජා මැතිණියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ උතුම් ධර්මයේ හැසිරීලා ගුණ ධර්ම දියුණු කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම මේ පින මේ ධර්ම දාන මේ කුසලය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම යසස් ජයරත්න ඒ මැතිතුමාගේ දෙමාපියන් වන W ජයරත්න ලක්ෂ්මී වීරකෝන් කියන ඒ දෙමාපියන් දෙදෙනාට ආශිර්වාද කරනවා. මේ රැස්කළ පින් බලයෙන් මේ දෙමාපියවරුන් නිදුක් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා, උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසෙත්වා. ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාටමත් ඥාති හිතවතුන්ටත් දෙවියන් සහිත ලෝකයටත් මේ උතුම් ධර්ම දානය, ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය මේ පුණ්‍ය බලය ඒකාන්තයෙන් ශාන්තිය පිණිස, රැකවරණය පිණිස, සතුට පිණිස, ප්‍රීතිය පිණිස, සොම්නස පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුකින් අත මිදීම පිණිසම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වූ, ධර්ම ශ්‍රවණයෙන් ජනිත වූ අප්‍රමාණ පුණ්‍යානුභාව බලයෙන් ඒ පින්වත් යසස් මහත්මා ධනෝජා මහත්මිය ඇතුළු සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලබත්වා, සංසාර දුකින් අත මිදෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු සාධු සාධු.